දකුණාසියානු ක්‍රීඩාවලියල සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ මළල ක්‍රීඩා කණ්ඩායම වැඩිම රන් පදක්කම් සංඛ්‍යාවක් හිමි කර ගනිමින් ඉන්දියාව අභිබවා යාමට සමත් උනේ වසර 28කට පසුවයි. එමෙන්ම දකුණාසියානු ක්‍රීඩාවලියල ඉතිහාසයේ ශ්‍රී ලංකාව ලබාගත් වැඩිම ඉදී ලබාගෙන තිබීම විශේෂත්වයක්. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම රන් පදක්කම් 40ක්, රෙදි පදක්කම් 82ක් සහ ලෝකඩ පදක්කම් 128ක් සමගින් සමස්ත පදක්කම් 250ක් හිමි කරගෙන 13 වන දකුණු ආසියානු ක්‍රීඩාවලියේ 3 වැනි ස්ථානය හිමි කරගත්තා. එමෙන්ම මෙවර ක්‍රීඩාවලියේදී රන් පදක්කම් 7ක් හිමි කරගත් මැතිව් අබේසිංහ දකුණු ආසියානු ක්‍රීඩාවලියේ වැඩිම රන් පදක්කම් හිමි කරගත් ක්‍රීඩකයා ලෙස තේරිපත් උනේ 2016 වසරේදී ඔහු විසින්ම තැබූ වාර්තාවක්ද කඩ කරමින්. මම හිතන්නේ ලංකාවේ ක්‍රීඩිකම් ගැන මෙතෙක් කල යම් කිසි විශ්වාසයක් තිබුණා නම් ඉහට අපිට විශ්වාසයක් තියන්න පුළුවන්කම තියෙන අනාගත තරගවලදී ඒ සියලුම පදක්කම් අපට ලැබුණේ විශේෂයෙන්ම අපේ නිලධාරි මණ්ඩලය වගේම ක්‍රීඩිකරණයේ දක්ෂතාවත් එක්ක. එසේ ඉදිරියට බලාපොරොත්තු වෙනවා මීට එහා ගියපු පදක්කම් ප්‍රමාණයක් ක්‍රීඩා තරගවලදී ලබා ගන්න. කෙසේ නමුත් දකුණු ආසියානු ක්‍රීඩාවලියල අතරතුර ඩෙංගු රෝගයට ගොදුරු වූ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් එක් අයෙකු පමණක් දිවයිනට පැමිණියේ නැහැ. 6 දිනක් මෙන් ලංකාවට පැමිණියා. එක්කෙනෙක් විතරක් අපට ගේන්න බැරුණා. මොකද එයාට මේ ට්‍රාන්ස්පෝර්ට් එකේ තියෙන ප්‍රශ්න කීපයක් නිසා. නමුත් එයාත් කන්ඩිෂන් එක ට්‍රාන්ස්පෝර්ට් එකේදී තියෙන ප්‍රශ්න නිසා මිසක් එයාගේ හෙල්ත් එකේ කිසිම ප්‍රශ්නයක් නැහැ කියන එකත් අපි එයාගේ දෙමව්පියන්ටත් හැමෝටම කියන්න ඕනකම තියෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී Subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.